भूले निवसे भूतात्मय दि भूतात ऑफ दि कोली हाउस। डॉक्टर मैटसन मगे हुंदम तरुण वयसेदी एकतरा सीत ईर्तुक धनवत तरुणियक आवा माव होयागिन मे बेकरी वीदियट। अपराधी ओहेना मह फल मोडी। मोकद अपराधी मोकद मोडकम? मिस्टर होन्स गे हुंदम तरुण कालेदी धनवत तरुणियक मिहाट आवनं हरिनं अद ओहे दरुमल्लो 10 15 क एक्के इन्न लोकु විශාල ධන සම්භාරයක් සමග ඇය තනි වී සිටින බව ඇයට සිය මාමා වරුන්ගෙන් ඇතිවන තරජන ගර්ජන කොල්ලකෑ මාදීන් බේර ගන්න උදව් වෙන්න කියලා. ඉතින් ඔයි තමුස තනකොල කන්නේ නැත්තම් ඒ කෙල්ලව බැඳගෙන මාමකාරින්ට පයින් ගහලා දාලා රජ පහට ඉන්න තිබ්බනේ මිනිස්සෙ. ඔහෙ දන්නවනේ ડોක්ටර් මැට්සන් මම ඒ જાතිය මිනිහෙක් නොවන විත්තිය. ඒක හරි. ඔය ගෑනු පිරිමි මල් පළතුරු සබ්ජෙක්ට් එකේදී ඔහෙව සමාන කරන්න පුළුවන් පොල් බූරුවෙකුට විතරයි. එනි චිකන් බුරියානි එක මේසෙට ඇරලා තියෙද්දි රතු ලුණු ගෙඩියක් එක්ක පාන් ගාලක් කන්නේ මොකද හොන්ස? අයියෝ අයියෝ අයියෝ. ඔව් ඉතින් ඔහෙගේ සබ්ජෙක්ට් එක නම් ඉතින් ගෑනු පිරිමි මල් පළතුරු වෙන්න ඇති ડોක්ටර් මැට්සන්. ඒක තමයි ඒක තමයි. නමුත් මගේ සබ්ජෙක්ට් එක රහස් පරීක්ෂණ කටයුතුනේ. හැබැයි ඉතින් ඔය කියන ඥානවන්ත මල් කුමාරයා තාම ඉන්නේ තනියෙන්නේ. ඈ ඉතින් දැන් තා තනියෙන් උන්නට දැකටමත් මන් දෙන්නම නරත්තු ගෙවනවනේ. තව කේස් එකට උසාවියනවා. තව කේස් එකක් කනගාව කෙරගෙනවා. ඒ වගේ නියම පිරිමියෙකුට උචිත අභ්‍යාසවල මම යෙදෙන්නේ. නෑ යෙදෙනවනේ නම් අභ්‍යාසවල නැත්තම් දැන් උඹ ඔය ගෙවන නඩත්තු කාසි තේරම ගෙවන්නේ මම හම්බ ගන්න සල්ලි වලින් කියලා අමතක වුණාද? ඈ එතකොට නියම පිරිමියා උඹද මමද? පිරිමියෙක් වෙන්න උඹට එහෙම චාන්ස් එකක් හරි තියෙන්නේ මං හින්දානේ මචං. අනේ නැනේ ලන්ඩන් නගරයට වයඹ දෙසින් පිහිටි සාන්ත හේරත් බණ්ඩා කඳුකරයට ආසන්නයේ පිහිටලා තියෙන අගෝසින් යෝගේ සිටු මැදුර ඉතාමත් සුන්දර හුදකලා මන්දිරයක්. බොහෝම ආඩම්බරකාරයෙක් වන අගෝසින් යෝගේ හදිසි අභාවයෙන් පසු අගෝසින් යෝගේ ආර්යාව ජීවත් වෙන්නේ සිය මාලිගය කුලියට දීමෙන් ලැබෙන මුදලිනුයි. ජීවත්ව සිටියේදී නොම්මර එකේ සූදු අන්තයක් වෙච්චි අගෝසින්ඤෝ මිය යන විට සිය ආදායම් උපයන සියලුම වතු පිටි කුණු කොල්ලයට විකුණලා තමන් ජීවත් වෙලා හිටපු නිවස පමණයි ඉතුරු කරගෙන හිටියේ. හදිස්සියේම අගෝසින්ඤෝ මාලිගයේ කුලියට ගත්ත ධනවතෙක් රහස් පරීක්ෂක දොරළු කෝන්ස් හොයාගෙන ආවා. මේ හොන්ස් මාත්මයා. ඔව්. මම අගෝසින්ඤෝගේ සිටු මැදුර කුලියට ගත්තේ අවුරුදු 5ක් ඉන්න පුරන්දුවට අයියෝ. සේරටම කලින් මට ඔබේ නම කියන්න මහත්මයා. ආ මේ කලබලයට ඒක තමද ගුණා. මම මලවි අප්පු. මලවි අප්පු. ඉංගලන්තේ සුවදේශිකයෙක් නේද මලවි අප්පු. හොඳයි. මලවි අප්පු මහතාගේ රැකියාව ජිම් බිස්නස්. මැනි මැනි. ඒ කියන්නේ ජිම් බිස්නස් කරන ගමන් බය කරනවා. මට දැන් පවුන් 60000 පාඩු ඉදගෙන ගෙයින් අයින් වෙන්නයි වෙලා තියෙන්නේ. ඔබ ප්‍රකාශ කළා අපිව බය කරනවා කියලා. කවුද උතන අපි? අපි කිව්වේ ඉතින් මේ මායි මගේ මේ නෝනයි. ඇයි? ඔබ මගේ මේ නෝනයි කීමෙන් අදහස් කළේ ඔබට නීත්‍යානුකූල පවුලක් සිටියදී
ඔබ වෙනත් කාන්තාවක් සමග ජීවත් වන්නට වෙනම ගෙයක් කුලියට ගත්ත කියන එකයි. එහෙම නේද? ඉතින් මේ ජෙම් සබ්ජෙක්ට් එකේදී ඕව වෙනවනේ ඉතින්. ආ වෙනව නේද? නැතු ඕන කමින් කරනව නෙමෙයි නේද? ඔය හරි හරි මාතලෝත කරනවා ඒකෝ. දැන් ඔය ජෙම් සබ්ජෙක්ට් එකේ නැතුවත් මට හොම වුණානේ. ඒකයි ඒකයි ඉතිසෝගේ ඇරතෝය. ඈ? කවුද උතන අපි? අපි කිව්වේ ඉතින් මේ මායි මගේ මේ නෝනයි. ඇයි? ඔබ මගේ මේ නෝනයි කීමෙන් අදහස් කළේ ඔබට නීත්‍යානුකූල පවුලක් සිටියදී ඔබ වෙනත් කාන්තාවක් සමග ජීවත් වන්නට වෙනම ගෙයක් කුලියට ගත්ත කියන එකයි. එහෙම නේද? ඉතින් මේ ජෙම් සබ්ජෙක්ට් එකේදී ඕව වෙනවනේ ඉතින්. ආ වෙනව නේද? නැතු ඕන කමින් කරනව නෙමෙයි නේද? ඔය හරි හරි මාතලෝත කරනවා ඒකෝ. දැන් ඔය ජෙම් සබ්ජෙක්ට් එකේ නැතුවත් මට හොම වුණානේ. ඒකයි ඒකයි ඉතිසෝගේ ඇරතෝය. ඈ? හරි. දැන් මට කාරණේ පැහැදිලි. දැන් මට කියන්න මලවි අපු මහත්මයා මොකක්ද පහුගිය දිනවල මේ මන්දිරය ඇතුලේ සිදු වුනේ? සිද්ධු වුණේ මේකයි. ඔව්. රට අගෝසිඤ්ඤගේ අවතාරය එනවා. ආහා. ඔබ අගෝසිඤ්ඤෝ සිටුවරයව ජීවත්ව සිටියේදී දැක තිබෙනවද? නැහැ. ඕකේ රූප මාලිකාවේ බිත්තිවල තියෙන නිසා මට හිතා ගන්න පුළුවන් ඒ හොල්මන අගෝසිඤ්ඤමයි කියලා. ඔව් ඔබත් සමග කතා කළා. ඕ භයානක හඬකින් කියන්නම මගේ මන්දිරය අතහැරලා පලයන්. නැත්නම් බිල්ලක් ගන්නවා කියලා. බිල්ලක්? ඔය ඉන්නේ අර ඔහෙ ගෙනත් තියාගෙන ඉන්න බිල්ලද දන්නේ නෑ නේ නෑ ඒක බිල්ලක් නෙමෙයි නේ ආම යමක් වෙන්නේ නැති නේ අය ඔය ආව දැක්කනම් ඔහම කියන්නේ නෑ ඇය රූප රාජිනිය ඇය තමයි මගේ මැනික් බිස්නස් අතරේ මට ලැබුණු හොඳම මැනික හැබැයිද මැනික් විතර නෙමෙයි ඔහෙ එහෙනම් අනික් බිස්නසුත් කරලා හොඳයි මලවි අප්පු මහත්මයා මේ වගේ අවස්ථාවක ඔබ මොකක්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ හොන්ස් මහත්මයා ඔව් පවුන් 8000ක් කියන්නේ ලේසි සල්ලියක්ද මේ හොල්මන නිසා මට ගිල්ලෝනටයි පොඩ්ඩක් ඉන්න ගිල්ලෝන කියලා කිව්වේ ඔබගේ ආදර බිරිඳද එහෙමයි ආ හොඳයි ඉතින් මේ අපි දෙන්නට සතුටින් ඒ ගෙදර ඉන්න නෑ ඔව් අර ගොසිඤ්ඤෝගේ ආර්යව අපට අපේ මුදල් ආපහු දෙන්නෙත් නෑ මට දැන් පාඩු විදින්නයි වෙන ගයක් හොයන්නයි සිද්ධ වෙලා මේ ඕස් මාත්මයා ඔව් කියන්න බැරිද මේ ප්‍රශ්නේ විස්තලා දෙන්න හරි වැඩේ බාර ගන්න අත්තිකාරම් පවුන් 3000යි වැඩේ ඉවර වුණාම ඉතුරු පවුන් 2000 ඔට්ටුද දැන් උඹද රහස් පරීක්ෂක මමද රහස් පරීක්ෂක මචං උඹ රහස් පරීක්ෂක මම ගණන් පරීක්ෂක මේ බල්ලක වැඩේ උඹ කරපන් මම බූරුවක වැඩේ කරන්නම් අයියෝ අපි මොනව කිව්වත් දොස්තර මැට්සන් කියන්නේ හරිම තැනට සක්ක ගහන්න දන්න මිනිහෙක් නිසා දොරලොක් හොන්ස් උනත් මිනිහට වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ මලවි අප්පුගේ කුලී නිවසේ හොල්මන් සම්බන්ධ පරීක්ෂණේ භාරගත් දොරලොක් හොන්ස් ඉස්සෙල්ලම කළේ අදාළ අගෝසිඤ්ඤෝ මන්දිරය පරීක්ෂා කරන්න ගිය එකයි මචං දොරලොක් අනි ඇත්තටම ඔය අගෝසිඤ්ඤෝගේ අවතාරී අපි දෙන්නගේ බොටුව මිලකයිද බං ඔව් සමහර විට ඒ අවතාරේ අපි දෙන්නගේ බොටුව මිලකන ඉඩ තියෙනවායි මොකෝ මොකක්ද ඔබ කලින් කියන්නේ බෑයි මොකටද මං කලින් කියන්නේ කලින් කිව්වනම් මචං මං එන ගමන් අර ලන්ඩන් අන්තියෙන් අර මෙව්ව පැකට් එකක් ගන්නවද ඉතින් බලාකෝ අයියෝ අයිය මොනවා මෙව්ව පැකට් එකක් ඕ මොනවද මතුරුපු ආරක්ෂක දුම්කුඩු පැකට් එකක්ද නෑ නෑ මචං අර පොඩි බබාලා අර මෙතේ තේමා ගන්නවට අඳින්නේ අර මෙව්ව පැකට් බං මෙව්ව පැකට් ඕ ඔබ වෙන්න ඕනේ අගෝසිඤ්ඤෝ ආර්යව. ඔව් ඔය මහත්තුරු කවුද? මම රහස් පරීක්ෂක දොරලොක් හොන්ස්. මම මියාගේ ගුරු නර්සේ ડોක්ටර් මැට්සන්. ඇත්තට ලේට මේ හැබැයිද ආර්යවනි මේ මන්දිරේ අගෝසිඤ්ඤෝ සිටුතුමාගේ අවතාරයේ ඉන්නවයි කියලා කියන්නේ. හාලේ පල්බ
ආර්යවනි ඔබගේ නිවසේ කුලියට ඉන්න මිනිස්සු ගෙයි අවතාර තියනවා කියලා ගේ දාලා යන්න හදනකොට ඔබ ලබාගත් අත්තිකාරම් මුදල් අපිට දෙන්නේ නැහැ කියලා කියන්නේ සත්‍යයක්ද අත්තිකාරම් ඔව් ඔව් අත්තිකාරම් අපිට දෙන්න බැරි මහත්තයා හෑ අපි කිව්වේ නැහැ නේ යන්න කියලා මේ නිකන් බොරු අවතාර මනස්ගත මවාගෙන සල්ලි අපිට ඉල්ලපු බලියද දෙන්නේ කොහොමද ඒව මට වියදම් වුණා පවුම් 60000ක් වියදම් වුණා එක මාසෙට මොනවද තනි ඔබට තියෙන වියදම් ඔය හැටි ඔහෙට වෙන්නේ නෑනේ මහත්තයා ඒක ඒක මගේ වැඩ දාගත්තම ඒක එයාගේ වැඩ නේ දාගුණෝන දෙතනියනේ දැන් මොකටද නෝන ඔය පවුම් 60000 වියදම් උනේ තාමසට මොකටද ඒකේ වග දැන් හරිනේ තාමසේ දාගත්තනේ නේ ඔය හොඳයි අගෝ නෝනා ආර්යවනි ඒක ඔබේ වැඩක් කියලා අපි පිළිගන්නම් හැබැයි ගෙවල් කුලි ආඥා පනත යටතේ කුලි නිවසියන්ට කරදරයකින් බාධාවකින් තොරව එම නිවසේ වාසය කිරීමට ඇති අයිතිය මත පදනම් කරගෙන අප පරීක්ෂණ පවත්වන එක ඔබට වළක්වන්න බැහැ ආර්යවනි එහෙම වුණොත් ඔබව අත්අඩංගුවට ගන්න ඕන කරන උසාවි නියෝගත් අරගෙනයි අපි ආවේ කියන්න මලවිය අපු මහත්මයා අගෝසින්ගේ අවතාරේ ඊයේත් මේ ගේ ඇතුලේ හිටියා නාන කාමරේ පුරා ලේ විසිරලා තිබ්බා අහා ලේ වලින් පිටිය ලියලා තිබ්බා අපිට ඉක්මනින් මේ නිවසේ පිටවෙන්න කියලා පොඩකින් අතුරු ප්‍රශ්නයක් ඈ ඒ අකුරු ලියලා තිබ්බ ලේ මොන පාටද ලේ මොන පාටද ලේ සාමාන්‍ය මොන පාටද මැට්ටෝ ඒක තමයි මාත්තන්නේ මොන පාටද ලේ රතු පාටනේ මහත්මයා රතු පාට නම් ප්‍රශ්නයක් නේ මං හිතුවා වෙනින් පාටකින් ලියලා කියලා රතු පාට දීනම් මට ප්‍රශ්නයක් නේ මොකද ආර්යවනි ඔබගේ ස්වාමියා මිය ගියේ කොහොමද කියලා මට කරුණා කරලා කියන්න හිම ක්‍රීඩා කරනකොට හිම කඳු කඩාවැ දීමකට යට වෙලා මිනිහව හොයාගන්න බැරි වුණා ඕ කොච්චර කල් වෙනවද ඔහු මිය ගිහින් දැන් අවුරුද්දක් විතර ඇති මේ අවුරුද්ද දානි දුන්නද ඔබේ සැමියා මිය ගියාට පසු මේ මන්දිරේ ඔබ කී දෙනෙකුට කුලියට දුන්නද? නම දෙනෙකුට දුන්නා. නම දෙනෙකුට. අවුරුද්දක් තුල නම දෙනෙකුට. ඒ කියන්නේ සමහරු මාසයක් වැනි සුළු කාලයක්වත් ඔබේ නිවසේ ඉඳලා නැහැ. ඕනේ මහත්තයා මේ හොල්මන් කතාවක් කියාගෙන හැම කෙනාම යන්න ගියා. ඔබේ කාගේවත් අත්තිකාර මුදල් ආපහු දුන්නේ නැ නේද? ඒවා අපිට දුන්නාම මම ඔබට නික උන්ගේ මං යන්න කියලා නෙමෙයිනේ. කොහෙවත් නැති බොරු හොල්මන් විකාර. ඔබ වසරක් තුල නව වතාවක් කුලියට දුන් නිවසින් ලැබූ ආදායම පවුම් 540,000ක්. ඒදී පරම්පරා හතකට ජීවත් වෙන්න ඇති තරම් මුදල් සම්භාරයක්. ඔබ හිතනවද ඔය මුදල තනි ඔබට ජීවත් වෙන්න වියදම් වුණා කියලා කිව්වොත් අපි විශ්වාස කරයි කියලා. අපි මේ ඉන්නේ 1893 වසරේ. ඔබ ඕක කියන්නේ අනාගතයේ 2012 වසරේ වුණා නම් අපි එහෙටත් උඩින් ඕක විශ්වාස කරනවා ආර්යවනි. ඔව් ඒකත්. මේ 1893 දී තාම පාන් රාත්තල සතියයිනේ. මේ අන කමීට ගියොත් 2012 දී පාන් රාත්තල සත 5500ක් වෙයි. අනිවාර්යෙන්ම. හරියට හරි. උලිහව් මේ මහත්තයා සල්ලි ගන්න එකයි වියදම් කරන එකයි ඒක මගේ වැඩක් හොඳේ ඔව් මේගේ කුලියට ගත්ත මිනිහ දැනගන්න ඕනේ තමුන්ගේ කාල සීමාව ඉවර වෙනකන් ඉන්න මේ කොහෙවත් නැති හොල්මනක් අල්ලගෙන පොරුවට ගියක් තරලා යන්න හදනවා මගේ මිනිහගේ හොල්මනක් ඉන්නව නම් කො මට පේන්නේ නැත්තේ හා කියනවා බලන්න හොඳයි ආර්යවනි මා හිතනවා ඔබේ ජීවිතයේ ඉතුරු කාල පරිච්ඡේදය ඉරගයක් ඇතුලේ දුක් විඳින්මින් කාලය ගෙවන්න කැමති වෙන එකක් නෑ කියලා. ඈ? ඔහේ මාව බය කරන්න හදනවද? මම බය නෑ. ඔය තරජන වලට හොඳේ. එහෙමද? හා. ડોක්ටර් මැඩ්සන්. He is my friend. ඊයේ රාත්‍රියේ මගේ ඔත්තුවට අනුව කලා
ගාබර සමාජ ශාලාවේ ඔට්ටු අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත් වුණ ඉරිවේරිස් නැමැති සෝදු අන්තුවා මෙහාට රැගෙන එන්න කියලා පණිවිඩයක් යවන. අපේ සැකකරු ඉරිවේරිස් රැගෙන ආවද? මොකද මේ වටවි හිරියදක රජි පගහිච්චක මිනිස්සේ කරුණා කරලා මලවියප්පු මහතා මෙහාට එන්න. මලවියප්පු මහතානනි බලන්න මේ ඉරිවේරිස් මහත්මයා දිහා. ඔබ රාත්‍රියේදී දකින හොල්ම නයි මේ ඉරිවේරිස්ගේ මූණයි සමානයි නේද කියලා බලන්න. ආර්යවනි ඔබේ අයිස් කන්දට යටවි මිය ගිය සැමියා මේ ඉරිවේරිස් නේද? නේ නේ නේ. ඔව් ඔව් නේ නේ මම දන්නේ මේ අවම මම දන්නේ. ඔබ දෙදෙනාම ඉතා ශූර විදිහට වරින් වර මේ මාලිගයේ කුලියට දෙමින් ඒ කුලියට ගත්ත අය බියවත් දෙමින් අත්තිකාර මුදල් ආපහු නොදෙමින් කරපු සෙල්ලම මේන් අවසන්. අරිම පුදුමයි අරිම පුදුමයි මේ ඒ කොහමද හොන්ස් මහත්මයා ඔබ මේ ඉරිවේරිස් නමින් පෙනී සිටි අගෝසින්යව අඳුරගත්තේ? ඒ වීරකම කළේ මමයි. දොරලොකාගේ උපදෙස්වලට අනුව මම දැන් දවස් ගාණක් තිස්සේ මෙහවට සූදු පොළවල් වල ගැවිසෙමින් කුලියට ගන්න මාලිගාවක් හෙව්වා. එහෙම හොයද්දි තමයි ඉරිවේරිය මට මේකේ ළඟදිව ගන්න පුළුවන් කියලා කිව්වේ. ජගීටි කොක්කම එළියුණා. අයියෝ අනේ අනේ තම වැරදි කරුයි. ඒත් මම දැනගන්න කැමති හොන්ස් මහත්තයා ඔබ ජීවතුන් අතර බව ඔබ හොයාගත්තේ කොහොමද ඇත්තටම? ඉරිවේරිස් මහත්මයා නොහොත් අගෝසිඤ්ඤෝ මහත්මයා නනි පළවෙනි කාරණාව තමයි ඔබේ බිරිඳ ඔබේ හොල්මන ගැන කිසි බියක් නොදැක්වීම. ඈ දෙවනි කාරණාව ඇය කෙටි කාලයක් තුල විශාල මුදලක් වියදම් කර තිබීම. මං හිතන්නේ ඔබ සූදුවටයි මේ මුදල් වියදම් කළේ. තුන ඔබ මිය ගියත් ඇය එඩිතරව ජීවත් වීම තමයි මගේ තුන්වෙනි සැකය. ඇයි හතර අගෝනිස් කාර්ය රැට රැට අඳින සරම උදේට සෝදා වැලේ වනා තිබීම අන්න ඒකෙන් තමයි සේරම බඩු මහත්තුනේ. අයියෝ 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 යකෝ.